ආයුබෝවන් සුබ දැස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත්සිරස්තල නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 68 දෙනෙකු අද දිනුම් දෙයි සමකි ජන බලවේගය සමග එක්ව සිටින සුළු පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධූර එපා කියයි අපේ ජන බල පක්ෂයේ අර්බුදයක් නැහැ पूज्य गलकुट अत्ते ज्ञानसार हिमियान अवधारणे कराय नव पार्थिमेंतुवे अभिनव क्रामात्य महिंद राजपक्ष महता ඊ පෙරපරුවේ 10:35 තෙතුණු සුබ මොහොතින් සියදුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා යරලියකහ මන්දිරයේදී ප්‍රථමයෙන් අග්‍රාමාත්‍යවරයා අරලියකහ මන්දිරයේ බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වුණා इन अग्रामात्य महिंद राजपक्ष महता अरलेख मंदिरे वेड बारकनीम संधा सकसातिबू विशेषित पेटिका वेतट पेमिन वेडमवा सिटी महासंगरत्ने वेद आशीर्वाद लभागता दन मे सूदानम वन्ने सिय दूर काले वेड कटयुतु आरंभ किरीमटय महासंगरत्ने सेत पिरित सच्चायना मते सुब मोहतिन अग्रामात्यवरया इन अनतुरुव सिय दूरे राजकारी कटयुतु बारकनीम सिदु केरुणा दो अरण दो संमा संबुद्धस्स दत्तिंस पुरिस लग्नानुभावेन इन अनतुरुव सर्व आगमिक पूजकतुमन्लाद अग्रामात्यवरयाट आशीर्वाद पलकर सिटिया जीवच्चस आयुष्यम आरोग्यम अभिदा शोभमानम महियदे ऑलमाइटी गॉड एंड फादर वी थैंक यू फॉर गिविंग अस अ ग्रेट लीडर टू लीड द कंट्री अग्रामात्यमानन हेतुमाट दीर्घायुष्य लबा करदन मेनव आमीन මෙම අවස්ථාවට දේශපාලඥයන් විද්වතුන් කලාකරුවන් පාක්ෂිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. महिंद राजपक्ष महता इकुद नमवडिद केलनिय रजमहा विहारस्थानेदी जनाधिपति गोटाबे राजपक्ष महता इदिरिये हतरवन वरटत अग्रामात्यवरया वशयेन दिवरुन दीमे नडतरुवाय मेलेस सिय दूरे राजकारी कटयुतु आरंभ किरीम सिदु कले अग्रामात्य महिंद राजपक्ष महता सिय दूरे वेडबार गनीमेन सुलु मोहतकट पसु पार्लिमेंतुव विसिन मंत्रीवरुन संधा सकस करेती ऑनलाइन आयदुनपत पुरवा सिय जीवदत्त तुरतुरु पार्लिमेंतु महालेखम कार्यालय वेत लबा दुन्ना එලෙමෙන අගෝස්තු 20 දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත් වෙති මන්ත්‍රී වරුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබෙනවා ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද මෙලෙස ඔන්ලයින් අයදුන්පත සම්පූර්ණ කරනු ලැබුවේ අනකත් මන්ත්‍රී වරුන්ට ඔන්ලයින් ක්‍රමයට තොරතුරු ලැබීම සඳහා මඟ පෙන්වීමක් ලෙසයි මෙතර අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙන්පත් මහතාද අද සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අත්සජේ හිමියන් විසින් මෙහිදී ආගමික වතාවත් සිදු කර අභිනව අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ආශිර්වාද පළ කර සිටියා අමාත්‍යංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 40කින් සමන්විත නව රජයේ අමාත්‍යවරුන් අද දින දිවුරුන් දීමට නියමිතව තිබෙනවා. මේ මහනුවර ඓතිහාසික ශ්‍රී දලතා මාලිකාවේ මකුල් මඩුවේදී. නව පාර්ලිමේන්තුවේ අමාත්‍යංශ 28ක සහ රාජ්‍ය අමාත්‍යංශ 40කට අදාළව අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මහනුවර ඓතිහාසික ශ්‍රී දලතා මාලිකා පරිසරයේ පිහිටි මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. කැබිනට් අමාත්‍යංශ 28ට සහ රාජ්‍ය අමාත්‍යංශ 40ට අයත් ආයතන සහ විෂයපතයන් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණු අතර කැබිනට් අමාත්‍යවරුන්ට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා පැවරෙන ආයතන හා විෂයපතයන්ද අදාළ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයක්. ඒ අනුව දිවුරුම් දීමට පෙර කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වෙත පැවරෙන කාර්යභාරයන් හා විෂයපතයන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ප්‍රථම අවස්ථාවලෙසයි මේ ඉතිහාසගතවන්නේ. මෙවර නියෝජ්‍ය අමාත්‍ය ධුර නොමෙති අතර අධ්‍යාපනය සඳහා කැබිනට් අමාත්‍යවරයාට අමතරව එම විෂයපතය සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් සිය දෙනෙකු පත් කරන අතර බැවිලි කර්මාන්ත නාගරික සංවර්ධන නිවාස යන අමාත්‍යංශ සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් 3 දෙනෙකු බැගින් පත් කිරීමටද නියමිතයි. මෙවර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට ශ්‍රී ලංකා පොලිසිය අභ්‍යන්තර හා සුදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය යටතට පත් කර තිබෙනවා.
මෙතර මධ්‍යම සංස්කෘතික අරමුදල මුදල් අමාත්‍යාංශය යටතට පත් කර ඇති අතර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමෘද්ධි රාජ්‍ය අමාත්‍යාංශය යටතටයි පත් කර තිබෙන්නේ මෙවර අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එක් අමාත්‍යාංශයක් බවට පත් කර තිබීම විශේෂත්වයක් අමාත්‍යාංශ ව්‍යුහයේ සැකසීමේදී ජාතික ආරක්ෂාව ආර්ථික සංවර්ධනය යටිතල පහසුකම් අධ්‍යාපන සෞඛ්‍ය හා ක්‍රීඩා යන ශ්‍රේෂ්ඨ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව පරිසරයේ පිහිටි මගුල් මඩුවේදී සිදු කිරීමට නියමිත අමාත්‍යවරුන් දියුරුන් දීමේ උත්සවයේ කටයුතු මෙන්ම එහි ආරක්ෂක තත්ත්වය පිළිබඳව නිරීක්ෂණය කිරීමට වැඩ බලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා එම පරිසරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා යුද හමුදාපති ලුතුනෙන් ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සිරිරත්න මහතුරුන් දියුරුන් දීමේ වැඩ කටයුතු පිළිබඳව විශේෂ නිරීක්ෂණයක් සිදු කරනු ලැබුවා සමගිය ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම බලවේගයේ නියෝජිතයන් ඊයේ දින සමගිය ජනබලවේගයේ මූලස්ථානයට රැස් වුණා. එහිදී සමගිය ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී සුළු පක්ෂවල නියෝජිතයන් ප්‍රකාශ කර ඇතේ තම පක්ෂය සඳහා ජාතික ලයිස්තු මන්ත්‍රීතුරයන් අවශ්‍ය නොවන බවයි. පසුගිය පස්වනදා පැවති මහ පැතිවරණයේදී සමගි ජන බලවේගයට ජනතාව විසින් ලබා දුන් ඡන්ද ප්‍රතිශතයට අනුව ජාතික ලයිස්තු මන්ත්‍රී දූර 7ක් ඔවුන්ට හිමි වුණා. මෙලෙස ජාතික ලයිස්තුවෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන් 7 දෙනා පිළිබඳව පසුගිය දිනවල විවිධ සාකච්ඡා පැවැත්ුණා. ඒ අනුව සමගි ජන බලවේගයෙන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව සඳහා පත් කරගනු ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව විවිධ ප්‍රකාශන පසුගිය දිනවල නිකුත් කෙරුණත් ඒ පිළිබඳ නිල වශයෙන් වන සාකච්ඡා පැවැත්ුණේ දිනේදී. එනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සුළු පක්ෂ නායකින් සමගි ජන බලවේග මූලස්ථානයේදී ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. සාකච්ඡා ආරම්භ වීමට පෙර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සිසු පක්ෂ නායකින්ද අදහස් පළ කළා. බලමු අපි සාකච්ඡා කළා ඔක්කොම තීන්දුව දැනුම් දෙන්න. අපි ගන්න තීන්දුව ඔක්කොම හොඳ තීන්දුව. අපි සාකච්ඡා කළා බොහොම සුහදශීලීව ධනාත්මක තීන්දුව ගන්න. මන්දිතම දැන් අතු ලයිට් පත්තු කරලා කවුද රජෙලි බත් කරන්නේ නෑ නෑ එහෙම මොකුත් නෑ මේක අපි අපි සුහඳව විසඳ ගන්නවා ඒක ප්‍රශ්නයක් අද දින අනිවාර්ය විසඳ ගන්නවා අපි විසඳ ගන්න උත්සාහ කරනවා ප්‍රශ්නයක් වෙන්න නෑ නෑ අපිට එකක් ලැබිය යුතුයි ඉතින් ඒ වගේම ඒ ඔක්කොම ලිඛිතව තියෙන එකඟතා ඉතින් ඒ ප්‍රශ්නයක් නෑ මනෝ මාත්‍යන රබිලිය කියන බෑගයක් යනවා කියන නේද මේ එහෙම හදිස්සි මේ තීන්දුවකට කවුරුත් එන්න අවශ්‍ය නෑ පැය කිහිපයක් පැවති මෙම සාකච්ඡාවන්හිදී සමගි ජන බලවේගීට මෙවර මැතිවරණයේදී සහාය පළ කළ සුළු පක්ෂ විසින් තමන්ට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් අවශ්‍ය නොවන බවට ප්‍රකාශ කළ බවයි සමගි ජන බලවේගය ප්‍රකාශ කර සිටියේ. ඒ අනුව ඊටම සුහදශීලී සහ මිත්‍රශීලී ලෙස මෙම සාකච්ඡා පැවතුණු බවත් එය සාර්ථක ලෙස අවසන් කිරීමට හැකි වූ බවත් සමගි ජන බලවේගය පවසනවා. මෙම සාකච්ඡා වලින් අනතුරුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තිලකරන්දාරාම පුරාණ මහා විහාරයට සහ මහා විසුද්ධාරාම විහාරස්ථානයට පැමිණ මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීතුරිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඊයේ දින මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මෙහිදී පූජ්‍ය ගලකුටත්තේ ඥානසාර හිමියන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. රටේ නීති සම්පාදනය කරන තැන රටේ ප්‍රතිපත්ති සකස් කරන තැන අපට නියෝජනයක් ලැබුණොත් ඒ ඉතා ප්‍රයෝජනවත් වෙනවා පක්ෂයේ අරමුදයක් ඇති වෙලා තියෙනවා මන්ත්‍රී ධූරයේ සම්බන්ධයෙන් ලේකම් හිමියන්ගේ පාර්ශවයෙන් 12 වෙනිදා වෙනකොට කාලයේ මරමින් ඉඳලා දැන් අපට කියනවා ඥානසාර හඳුරන්ට තමයි දෙන්නේ අතනහරගේ පැත්තට කියනවා හඳුරන්ට තමයි දෙන්නේ පක්ෂ සභාපතිට කියනවා ඔබතුමාට තමයි දෙන්නේ ඔබතුමා තමයි විශ්වාස අපිට ආරංචියක් ලැබෙනවා 12 වෙනිදා වෙනකොට මමත් නොවන රතනහාමුදුරුවොත් නොවන ජාතික ලයිස්තුවේ කවුරුත් නොවන කියන මන්ත්‍රී ලෙස දියුරුන් ඒක මෙහෙවන්නේ ප්‍රංශේ ඉඳලා. නහඳුරුගෝ යාට දෙන්න. යාට කරන්න පුළුවන් ටික. මංගෝ මට ලැබුණොත් මං කරන ටික. ඒක අරබුදයක් නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අරබුදයක් ඇති බැවින් කියලා පහුව දාම කාටවත් නොකිය ගිහිල්ලා මෙලියුම දෙනවා. පක්ෂයට යෝජනා කරන්න පුළුවන් ඥානසාර හිමියන්ගේ නම. ඒක මැතිවරණ කුමසාරිස්තුමා පිළිගන්නවා. නමුත් 29 දෙනෙක් ඉන්නවා මේ ජාතික ලැයිස්තුවේ. ඒ 29 දෙනාගෙන් කවුරු හරි කිව්වොත් නාම යෝජනා ප්‍රතික්ෂේපිත වෙච්ච ඥානසාර හිමියන් කොහොමද ජාතික ලැයිස්තුවට පත් කළේ කියලා ගැටලුවක් එනවා. ඊටාම පහසු ක්‍රමයේ සහ නීත්‍යානුකූල ක්‍රමයේ තමයි පක්ෂයෙන් යෝජනා කරනවා. ජාතික ලයිස්තු එකට හෝ දෙකට හෝ 29 දෙනාගෙන් එක්කෙනෙක් මොහු තමයි මේ ධූරයට යවන්නේ කියලා. වඩා කැමැත්ත තියෙන ඥානසාර හැමදුරන්ට මේක දෙනවා කියලා කිව්වහම ඒක මැතිවරණ කොමසාරිස්තුමා පිළිගන්නවා. ඒක තමයි පහසුම සරලම ක්‍රමය. රජයට ලබා දී ඇති 3/2 බලය අයුතු ලෙස භාවිතා කිරීමට කටයුතු කළහොත් එයට විරුද්ධව සමගි ජන බලවේගය සටන් කරන බව කොළඹ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ SM වරික්කාර මහතා පවසනවා. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්
මේ මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේදී පෙනෙන ප්‍රධාන කාරණයක් තමයි රටේ ජනාධිපති සහ අගමැතිවරයා පක්ෂ දෙකකින් පැමිණීම මේ රටට සුදුසු නැහැ කියලා. නමුත් රටේ අවාසනාවකටද මම දන්නේ නැහැ ජනතාවට තීරුම් ගියේ නැහැ සජිත් ප්‍රේමදාස කියන නායකයා වැඩ කරන්න ඕමනාව තියෙන පන්ති පාට කුල බේද තියෙන නායකයෙක් නොවන වගේ තීරුම් ගත්තේ නැහැ. රජයට ලබා දීලා තියෙන 3/2ට ආසන්න ඡන්ද ප්‍රමාණයක් හරහා ඔවුන්ගේ ආණ්ඩුවේ දේවල් වලට කකුලෙන් අදින්න අපි සූදානමක් නැහැ. මේ බලය අයිතු ලෙස පාවිච්චි කරලා මේ රට ඒකාධිකරණයකට හොරකමට වංචාවට දූෂණයට ඇදගෙන යනවා නම් පළවෙනි දවසේ සිට මේකට විරුද්ධව සටන් කරන්න ජනතාව ඒකරාශි කරන්නත් අපි සූදානම්. රටට යහපත් වන කාරණා ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම සහයෝගය ලබා දෙන පළවෙනි වතාවට පක්ෂයෙන් එළියට ආව පක්ෂයක් ආණ්ඩු කරනවා පක්ෂයෙන් එළියට ආව පක්ෂයක් ප්‍රධාන විපක්ෂයේ බාට පත් වෙලා තියෙනවා. අවංකවම කියන්න ඕන කනගාටුවෙන් 1994 දී රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ පක්ෂය බාර ගන්නකොට 43.3 ගානක ඡන්ද පදනමක් එක තමයි බාරගත්තේ. අද එතුමා 2.15ට බස්සලා තමයි නික්ම යන ලෑස්ති වෙන්නේ. දැන් සමහර අය 2 පක්ෂේ නායකයා වෙන්න ට්‍රයි කරනවා. ඒගොල්ලෝ 2 පක්ෂේ නායකයා පාර්ලිමේන්තු මැදලත් නෙමෙයි දැන් ඒගොල්ලක්. සෑහෙන කාලයක් තිස්සේ සටන් කරා රනිල් වික්‍රමසිංහ මහත්මයා නායකත්වයෙන් අයින් කරන්න. දැන් එතුමා නායකත්වයෙන් අයින් වෙලා තියෙනවා. අයින් වෙලාද? අකිල කියන බොරු කියලා ඒගොල්ලෝගේ තව කට්ටිය Facebook එකේ දාලා තිනු මම දැක්කා. එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම සමක ජනපල වේගයේද මෙවන විට දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ පා ඇති බව කලුතර දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පානතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ලංකා දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි අපි දකින්නේ කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුන්ට තියෙන බලතල එම ඇමතිවරයා දිවුරුම් දීමටත් ප්‍රථම ගැසට් කරලා තිබීම මම හිතන්නේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි දේශපාලන ඉතිහාසයේ අපි වර්තමානයේ තුල දකින්නේ. වෙනද මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ඇමතිවරයා දිවුරුම් දීලත් සුමාන 2-3 නැත්තම් මාසේ බලාගෙන ඉන්න වෙලා තියෙනවා තමන්ගේ විෂයපතේ මොකද්ද ඒක හරියට ගැසට් කරලවක්වත් නැති නිසා කියලා. ඉතින් අන්න එවැනි තත්වයක තිබිච්ච රටක් තමයි මේ ගොඩනැගීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උත්සාහ ගන්නේ. සජිත් ප්‍රේමදාස පොරොන්දු දුන්නේ ජාතික ලයිස්තු වෙනොත් ඒ පක්ෂවලට ඒ අවස්ථාව ලබා දෙනවා කියලා. අද වෙනකොට ඒ අවස්ථාව ලබා දෙන්න බැරුව මේ ඇයිට ජාතික ලයිස්තුව නම් කරගන්නටත් බැරි තත්වයකට අද පත් වෙලා තියෙනවා. ඒක නිසා මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂ විතරක් නෙවෙයි සමගි ජන බලවේගයත් අද දෙවන්ත අර්බුදයකට පත් වෙලා තියෙන වැටිලා තියෙනවා. ඒක නිසා දේශපාලන වශයෙන් අපි ඇත්තටම කනගාටු වෙනවා අපට ප්‍රබල විපක්ෂයක් නොලැබීම පිළිබඳව. එතසම කිනපකේ උදැසන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා යලි තමයි මු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.